තව කෙනෙකුගේ දුක දැනෙන්නේ නැත්තම් මම හිතන්නේ ඇත්තටම අපි ජීවිතේල වැඩක් නැහැ. ඇත්තටම මේ මං ගැන වැඩි කියන්න මම කැමති නැහැ. නමුත් මං ගැන කිව යුතු නිසා කියන්නම්. මම චමත්ක කවින් බණ්ඩාර, ඉගෙනගන්නේ මහනුවර ශාන්ත සිල්ලස්තර විද්‍යාලයේ 8 ශ්‍රේණියේ. ඒ හැරුණට පස්සේ අධ්‍යාපන කටයුතු වගේම මම කලාවට මගේ මුළු හදවතින් ආදරෙයි. ඒ ආදරෙත් එක්කම කලාවේ හැම ඉසව්වකම අකුමුළු හොයාගෙන යන්න පෙළඹිලා තියෙනවා. ඉතින් විශේෂ දෙයක් තියෙනවා, මේ මම කවියට සහ වේදිකාවට අනිත් කලංගයන්ට වඩා ටිකක් වැඩියෙන් ආදරේ. හැබැයි ඒ හැරුණකොට අනිත් හැම දෙයින්ම මම සාමාන්‍ය කෙනෙක්. ඇත්තෙන්ම මේ මෑත කාලේ අපිට වෙලා තියෙන ලොකුම ගැටලුව කියලා මම විශ්වාස කරන්නේ, අපි මම කියන තැන විතරයි අපි ඉන්නේ. අපි නැත්තන් ඔහු ඒ තැනට අපි යන්නේ නැහැ. ඊටත් වඩා ඒක වෙලා තියෙන දේ හැටියට මම පිළිගන්නේ, මම විශ්වාස කරන්නේ අපි කලාවෙන් කොතෙක්ද දුරස් වෙන්නේ එය ඒ විදිහටම වෙනවා. කලාව නැති තෙක්ම අපි නිරන්තරයෙන් මේ මනුෂ්‍යත්වයේ ගිලිහුණු, මනුෂ්‍යත්වයේ වියකුණු මිනිස්ය කාන්තාර ආගාධයකට ඇදමින් පවතිනවා. ඉතින් ඒ තුළම යම් තාක් දුරකට සමාජයෙන් බැහැර කරන දූෂිත චර්යා හෝ වේවා, දූෂිත ලක්ෂණ හෝ වේවා, ඒ සියල්ල අපි වැළඳ ගන්නවා. මොකද මේ සාහිත්‍ය අපිට ගිලිහෙන්නේ අපේ රසවින්දනයේ තියෙන දෝෂ නිසා. රසවින්දනයේ තියෙන දෝෂ ගැන කතා කරනකොට රසවින්දනය අපිට මගහැරෙන්නේ මේ දැන් මේ தත්ත්වයේ, මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ගොඩනැගිලා තියෙන සාහිත්‍ය නිර්මාණත් එක්ක. ඒ කියන්නේ අපි කියන්නේ රැල්ලට ගෑන වැයන ගීත, ඊන් පස්සේ මේ රැල්ලට බිහි වෙන කලාවත් එක්ක තමයි මේ අපේ රසවින්දනයේ මේ බිඳ වැටෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. හේතුව මේ මිනිසාගේ ස්වභාවය තමයි සරල රසවින්දනයට හුරු වීම. ඉතින් සරල රසවින්දනයට හුරු වීම තුළම අපිට සරලව රසවින්දින්න තියෙන දේවල් වැඩි වෙන තෙක්ම, කටට උත්තර දීලා ප්‍රශ්න අහන කලාවක් නිර්මාණය වෙන තෙක්ම අපි ප්‍රශ්නේ තේරුම් ගන්නටවත් උත්තරේ සොයන්නටවත් පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ තුල අර අපි කියන දේශපාලනික හෝ වේවා, සමාජීය හෝ වේවා, නැත්නම් මේ පවුල කේන්ද්‍ර කරගත් ගැටලු ප්‍රමාණය, පාසල කේන්ද්‍ර කරගත් හෝ තනි තනිව අපි, කියන්නේ මිනිසයා තනියෙන් ගත්තොත් මිනිසයා තුළ සංවර්ධනය වෙමින් පවතින ගැටලුව, නිරන්තරයෙන් දිනෙන් දින වැඩෙමින් පවතින ගැටලුවට ලැබෙන්නට තියෙන පිළිතුර තවත් දුරකට ගමන් කරනවා. ඉතින් එක්කතකට මෙය සාමාන්‍ය ජීවිතයේදී අපි අත්විඳින භයානකම සිදුවීමක්. හේතුව ඒ පිළිතුර අපිට නොලැබීම කියන තැන ඉඳන් අපි හිතුවොත් එතන නිහඬ අපි වෙන්නේ, අපිට වෙන්නේ අපි සාමාන්‍ය කියන්නේ තත්ත්ව භාෂිත ලෝකෙන් අපි ඈත් වෙන්නට පටන් ගන්නවා. අපි අපේ පුද්ගලබද්ධ කාරණා එක්ක පුද්ගලබද්ධ ලෝකයක් එක්ක නිරන්තරයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ තුළ අර සමාජයේ අපි කතා කරන මානුෂික ගුණාංග, ඊට පස්සේ ප්‍රධානම දේ විතරම මම විශ්වාස කරන සහකම්පණය. තව කෙනෙකුගේ දුක දැනෙන්නේ නැත්තම් මම හිතන්නේ ඇත්තටම අපි ජීවිතේල වැඩක් නැහැ. තව කෙනෙකුගේ දුක අපිට අනිවාර්යෙන් දැනෙන්නට ඕනේ. ඊන් පස්සේ සහකම්පණය, රසවින්දනය, මං කලිනුත් කිව්වා වගේ මේ වගේ දේවල් ටිකක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ තුලම තමයි මේ මිනිසයා කියන කෙනා පූර්ණ මිනිසයා නිර්මාණය වෙන්නේ. අන්න එතනදී අර අපි කියන මං කලින් කියපු ගැටලු ටික, දේශපාලනික හෝ වේවා, පවුල් පසුබිම කේන්ද්ර කරගත් හෝ වේවා, පුද්ගලයා බද්ධ කරගත් දේවල් හෝ වේවා, ඒ සියලුම දේවල් අපිට අමතක වෙනවා. උදාහරණයකට මම පුංචි කවියක් කියන්නම්. මේක මගේ මතකයේ තියෙන කවියක්. වෙන්න බැරි නිසා බෝකොළ හැලපොතනවා කැඳකොළ. වෙන්න බැරි නිසා බෝකොළ හැලපොතනවා කැඳකොළ. මම මේ කවිය තුළ කතා වෙන වස්තු බීජය මම කියන්නට යන්නේ නැහැ. මොකද මං හිතන එක කවියට කරන හානියක් කියලා. මේක අපි එක එක්කෙනට දැනෙන විදිහ වෙනස්. හැබැයි මට දැනුනේ මේ සමාජය තුළ තියෙන මේ තවමත් දැමෙමින් පවතින ලොකු ගැටලුවක් මේ කවිය මේ පදපේලි හතර ඇතුළේ බොහොම පහසුවෙන් කියනවා. අනික මම විශ්වාස කරනදී දැන් සමාජයට කොහොමද කලාව බලපාන්නේ වගේම කලාව කොහොමද සමාජයට බලපාන්නේ කියන කතාව අපි කතා කරොත් කලාව තුළින් ඍජුව බලපෑමක් කරන සමාජය තුළට. ඒ බලපෑම තුළින් තමයි
මනුෂ්‍යයාගේ ඉදිරි ගමන සහ මනුෂ්‍යයා මෙතෙක් ඉගෙනීමේ තාවකාලිකව කරන සියලුම දේවල් නිර්මාණය වෙන්නේ. මොකද කලාවෙන් තොර ජීවිතයක් නොමෙත කියන තැන මම ඉන්නවා. හේතුව එහෙම තියෙන්නට පුළුවන්. හැබැයි ඔහුට ඔහුව මගහැරිලා නැත්නම් ඔහුට හෝ ඇයට තමාව මගහැරිලා ඒ අවස්ථාවේදී. මොකද කලාව තමා ළඟ නැත්නම් තමාට තමාව අඳුරගන්නට බෑ. තමන්ගේ සිතුවිල්ලක් තමන්ට හරියට නිර්වචනය කරගන්නට බෑ. මොකද අපේ සිතුවිල්ලක් පළවෙනියටම දැනෙන්නේ තව කෙනෙකුට නෙමෙයි අපිට. එතකොට ඒ සිතුවිල්ල වරදකාරී දෙයක් හෝ වේවා යහපත් දෙයක් හෝ වේවා, දැන් අද සමාජයේ අපිට වෙලා තියෙන වරදකාරී සිතුවිලි වැඩිනේ. ඒ තුළ තමයි අපි තව කෙනෙකුගෙන් විමසන්නේ හෝ නැතුව හෝ වේවා ඒක නැවත වතාවක් කතනට ලක් කිරීමකින් තොරව අපි ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවන නිසා තමයි සමාජය තුළ අපි මෙතෙක් මේ කතා කරන සියලුම දේවල්, ඒ කියන්නේ මේ අපි ගැටලු කියලා මේක ගැටලුවක් සමාජයේ මේ තැන නිවැරදි විය යුතුයි එහෙම කියන්න වෙලා තියෙන්නේ. අර මම කියපු දේ හින්දා, කලාව මගහැරිච්ච හින්දා, කලාව අතාරිනු හින්දා නැවත වතාවක් අපිට කලාව ගැන කතා කරන්නට වෙලා තියෙන්නේ. කලාව කොහොමද සමාජයට බද්ධ වෙන්නේ කියන කාරණේ කතා කරන්නට වෙලා තියෙන්නේ මේ නිසා. මොකද ඇත්තෙන්ම මිනිසාට කලාව කියන්නේ මොකද්ද කියලා නැවත වරක් හඳුන්වා දෙන්න ඌමනයි කියන එක කියන තැන මම නැහැ. අපි ඉපදුණු දවස් ඉඳලා මවගේ නැලවිලි ගිය රිද්මේ කැටිකොටගෙන, ඒ විශ්වීය රිද්මේ කැටිකොටගෙන රස භාවයන් හොයාගනිමින්, රස වින්දනය කරමින්, තමන්ගේ එක් අතකට සාක්ෂරතාවයේ අනිත් අතෙන් මානුෂික ගුණාංග වර්ධනය කරගනිමින් සමාජ ජීවත් වෙනවා. නිරන්තරයෙන් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් අප්ඩේට් වෙනවා. අපි නිරන්තරයෙන් යාවත්කාලීන. ඒ යාවත්කාලීන වීම තුළ අපි වෙන්නේ සමාජයට තවත් විදිහකට දූෂිත පැතිකඩක් ඇතුළත් කිරීමේ, එන්නත් කිරීමේ පසුබිමක නම් ඒ එහෙම යාවත්කාලීන වීමක් නම් අපි වෙන්නේ සමාජය තුළ වෙසෙන සම්පූර්ණම පරපෝෂිතය, එහෙම නැත්නම් සමාජයේ සියලුම දේවල් විනාශ කරන ගොදුර අපි කියලා මම හිතනවා. ඉතින් මම විශ්වාස කරන්නේ කලාව කෙතෙක් මිනිසාට සමීප වෙන්නේද ඒ හා සමානවම මිනිසා ඉදිරියට ගමන් කරනවා. ඒ ඉදිරියට ගමන් කිරීම තුළ තාක්ෂණය හෝ වේවා, කලාව හෝ වේවා, මේ සියලුම දේවල් එක්ක මිනිසා සම්පූර්ණ වෙනවා. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕනේ නම් දැන්ම අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් upload කරපු සැනින් ඔබේ ළඟටම ගෙන්න ගන්න එහා පැත්තේ තිබෙන bell icon එක click කරන්න.